දැන් මූලික සාකච්ඡාවට රාශියක් කරලා අද දින අපි යෝන් පෙරමුණු කාර්යාලය නැවතත් එක්සත් ජාතික පක්ෂය අපි ස්ථාපිත කරනවා. යෝන් පෙරමුණු කාර්යාලය අපි හැම දිස්ත්‍රික්කයේම හැම ආසනයකම පිහිටවන්න මේ මාසය ඇතුළත බලාපොරොත්තු වෙනවා. ගිය කණ්ඩායම් රැස්වීමේ මේ සජිත් ප්‍රේමදාස මහතාගේ නම සඳහන් වුණා. නමුත් ඒක ඒකමතික තීරණයක් එහෙම නෙවෙයි. ඒක මූලික සාකච්ඡාවක් පමණයි. කිව්වේ අපි ඉදිරිපත් කරන අපේක්ෂකයා වෙනුවෙන් පක්ෂයේ සියලුම ජවයන් ශක්තියින් ඉදිරි යොමු කරලා ඒ අපේක්ෂකයා ජයග්‍රහණය කරන්න අපගේ යුතුකමක් හැටියට මම සලකනවා. මිනිසුන් පිළිගන්නේ නැහැ එක සහෝදරයෙක් ජනාධිපති අනිත් සහෝදරය අගමැති කියන එක. ඉතින් කවුද එහෙනම් ඒගොල්ලන්ගේ අගමැති අපේක්ෂකයා? අපිට අගමැති අපේක්ෂකෙක් ඉන්නවා. එක පවුලට සීමා නොවි නේද? රනිල් වික්‍රමසිංහ මහත්තයාට බලාපොරොත්තුවක් තියෙන ජනාධිපති අපේක්ෂකයෙක් වෙන්න. ඒක සාධාරණ බලාපොරොත්තු. අපේ පක්ෂයේ වැදගත් මහතුරුන්ගේ පක්ෂයක්. අපෙන් එහෙම ගැටුම් ඇති වෙන්නේ නැහැ. ඉදිරි ජනාධිපතිවරණය සඳහා යෝන් පෙරමුණ ශාඛා ශක්තිමත් කරන බවයි එම පෙරමුණේ සභාපති පාර්ලිමේන්තු මන්ත්‍රී කාවින්ද ජයවර්ධන මහතා කියා සිටියේ. මේකට ප්‍රධාන වශයෙන්ම ඉදිරියේ පවත්වන්නට නියමිත ජනාධිපතිවරණයට එක්සත් ජාතික පක්ෂයේ තරුණයන් හැටියට අපගේ සටන අතට ගැනීම තමයි ඉස්ස සිද්ධ වෙන්නේ. අද ඉතාමත් සීර්ගයෙන් මේ රටේ තරුණ තරුණියන්ගේ දක්ෂතා කුසලතා නංවන්නට පුළුවන් වැඩපිළිවෙල ආරම්භ කළා තියෙනවා. ලංකාවේ විශාලතම දේශපාලන පක්ෂයේ නිල තරුණ සංවිධානයේ හැටියට අපේ ඉදිරි ජනාධිපතිවරණ ඉලක්ක කරලා අපි කරන්නා වූ දේශපාලන කටයුතු වල ආරම්භය තමයි මේ අද සිදු කළේ. රනිල් වික්‍රමසිංහ මැතිතුමාගේ නායකත්වෙනුත් ගම්බදින් එන තරුණයත් නගරබදින් එන තරුණයත් එක්සත් ජාතික පක්ෂයේ ඉහළ නායකත්වය දක්වා ගෙන යන්නට පුළුවන් ආකාරයේ දේශපාලන වැඩපිළිවෙලක් සකස් කිරීමයි අපේ මේ ඉදිරි කාල සීමාව ඇතුළත බලාපොරොත්තු.